ආයුබෝවන් සමිත කලින් සත්‍ය හරියටම කියන්නේ සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන ප්‍රථමයෙන් අවධානය උපුවත් සිරස්තල වෙත මාස කිහිපයකට පසු බාහිර සමාජයෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක් හමු වෙයි ආසාදිත කාන්තාව දියුල පිටියේ පදිංචි කාරිණියක් 3000කට ආසන්න පිරිසක් නිරෝධායනයට ආශ්‍රිතින් සොයා තවදුරටත් පරීක්ෂණ වෛරසයේ වැළඳුණු ආකාරය පිළිබඳව ගැටලුවක් දියුල පිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම් දෙනුතුරු පොලිස් ඇඳිරි නීතිය පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට මරණීය දඬුවම් ක්‍රියාත්මක කළ යුතුයි විපක්ෂ නායක සජිත් කියයි යුද හමුදාව වනාන්තර එලි කිරීම සම්බන්ධයෙන් නගන චෝදනා අසත්‍යයි යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක් ජනමාධ්‍ය ශාස්ත්‍රය නගා සිටුවීම සඳහා ඉදිරියේදී සැලසුම් රැසක් ඇමති කෙහෙලිය කියයි දැන් අවධානය දේශීය පුවත් වෙත ගම්පහ දියුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිත කාන්තාවක් හමු වී තිබෙනවා ඒ හේතුවෙන් දියුලපිටිය සහ මිනුන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්ට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ දියුලපිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අද පෙරවරුවේ තහවුරු වුණා. අදාළ කාන්තාව උණරෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගියදා ගම්පහ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගෙන ඇති අතර සුව වී නිවසට යවන අවස්ථාවේදී සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුවයි කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව අදාළ කාන්තාව කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත ඇතුළත් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. කෙසේ වෙතත් මෙම කාන්තාවට කොවිඩ් වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳව මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එම කාන්තාව මිනුවන්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරනු ලබන අතර ඇය සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් මේ වන විටත් හඳුනා ගන්නමින් සිටින බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. ඒ අනුව අදාළ කාන්තාවගේ පවුලේ සමාජිකයින් 6 දෙනෙකු හබරදුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කර ඇති අතර ඇය සේවය කළ පෞද්ගලික ආයතනයේ සේවකයින් 2500 දෙනෙකු පමණ සොයා නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. එසේම ඇය සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලින් 80කට අධික සංඛ්‍යාවක්ද සොයා නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි දියුලපිටියේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ. වෛරසය ආසාදනය වූ අදාළ කාන්තාවගේ දියණිය ගම්පහ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන අතර එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා ශ්‍රී රුද්‍රත රියදුරෙකු ලෙස සේවය කළ පුද්ගලෙක්. ඔවුන්ගේද ආශ්‍රිතයින් සොයා ඉදිරි පියවර ගන්නා බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. පවතින තත්ත්වයේ හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ දියුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු අද පෙරවරුවේ පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා. ඇඳිරි නීති කාල සීමාව තුළ සියලුම පුද්ගලයන් සිය නිවෙස්වල රැඳී සිටිය යුතු අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාල සීමාව තුළ මෙම ප්‍රදේශවලට ඇතුළු වීම මෙම ප්‍රදේශවලින් පිටවීම හා ප්‍රදේශ හරහා ගමන් කිරීමද සම්පූර්ණයෙන්ම තහනම් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා සඳහන් කළේ. මේ අතර දියුලපිටිය සහ මිනුන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්ට පොලිස් ඇඳිරි නීතිය පැනවීමත් සමග ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරිය විසින් විශේෂ ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබෙනවා. අපේ සම්බන්ධයෙන් ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරිය සභාපතිවරයාගෙන් විමසීමක් සිදු කළා. ගම්පහ දිස්ත්‍රික්කයේ මේ අද මේ වැටිලා තියෙන වාතාවරණය අනුව මේ කොවිඩ් හෙච්චකෙක් සම්බන්ධයෙන් මේ වාදක තීරණින්දා අප ගුවන් තොටුපළේ යම් යම් ආරක්ෂක ක්‍රියාමාර්ග ගන්න ලැබුවා. ඒ අනුව පළවෙන්නේ තමයි දැන් අපි මෙතුවක් කල් කාලය තුළම ක්වොරන්ටයින් වල අවසාන වෙච්ච ඔක්කොම මේ පැසෙන්ජර්ස් ආපු ලංකාවට පැසෙන්ජර්ස් අතර අපි දීලා තිබුණා ජීටීසී කරගන්න කියලා. ඇවිල්ලා සිය දෙනෙකුට දවසකට ජීටීසී කරලා පාසු කරන්න ලබා දීලා තිබුණා. අප ඒක වහාම ක්‍රියාත්මක වාර්තිය නැවැත්තුවා. අපි සෑම අවස්ථාවකම ටිකට් එකක් සමග මගේ පිටරට යන්න එනකොට ඒ ටිකට් එකට එයාගේ ජාති මිත්‍රාදීන් සහ ඒක රට 6 දෙනෙකුට එන්න දීලා තිබුණා. අපි දැන් ඉඳන් ඒකත් වහාම නැවැත්තුවා. මොකද ඒකත් කියන තත්ත්වය අනුව මම හිතනවා ඒක අනිත් කට්ටියට ඒක නවත්වීම හොඳයි කියලා. අනුරාධපුර පූජා භූමියේ ඉදිකිරීමින් පවතින සඳහිරු සෑය නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. අනුරාධපුර ඉදිබෙමින් පවතින සඳහිරු සෑය නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දින එහි පැමිණියා. ආගෝස්තු
එහි පැමිණි ජනාධිපතිවරයා පැමිණ සිටි ජනතාව සමග සුහද පිළිසඳරකද නිරත වුණා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට මරණීය දඬුවම් ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේම්දාස මහතා පවසනවා. ඒ හලවත ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අත්ත වශයෙන්ම සිදු විය යුත්තේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු ත්‍රස්තවාදීන් ඒ වගේම ඒ සැලසුම් වලට සම්බන්ධ වුණු ඒ සෑම සිදු දෙනාටම මරණීය දඬුවම් ලබා දෙන ආකාරයට රටේ නීති හැසිරීම සිදු විය යුත්තේ. එසේ සිදු නොකොට මේ හැම දෙයක්ම වෙනතකට හරවන්නට තමන්ගේ පුද්ගලික බලපරාක්‍රමය එක තැනක දුරු කරන්නට විසිවිනි සංශෝධනය කියලා එක කියනවා. ඒකෙන් මම හිතන්නේ රටට ඉමහත් හානියක් සිදු වෙන හේතන කාරණා. දැනට විපක්ෂින මන්ත්‍රීවරුන්වත් බිලිබා ගැනීම සූදානම්වත් වෙන එන්න කැමති කියලා කතාවක් තියෙනවා. මට නම් ඇහෙන්න තියෙන කතාව ආණ්ඩු පක්ෂින් අපිට එක්ක වෙනවා කියන කතාව. කවදා හෝ සජ්ජත පක්ෂයේ නායකත්ව උතුමාට අමුණු දවස් බාර ගන්නවා. ඒවා මෙහෙමනේ මැතිවරණකාලේත්‍රස්තවාදී ක්‍රියාවන්වලට හවුල් කියන පුද්ගලයා පාරට මැතිවරණ අවසන් වුණාන් පස්සේ ඒ විකට රංගනයේ විකට නාට්‍ය අවසන් වුණාන් පස්සේ කොහොමද හිටි හැටියම දැන් නිරුදුෂි වෙනවා? ඇත්ත වශයෙන්ම මම විශ්වාස කරන ආකාරය විශාල් බදුදීන් මැතිතුමා ඇතුළු ඒ පවුලේ සමාජිකයන් පාවිච්චි කරා මැතිවරණ ව්‍යාපාරයක් වියත් කරලා ජනතාව රවට්ටලා ජනතාවට බුරු කියලා ජනතාව අනාථ කරා. ඒක තමයි සිද්ධ වෙන්නේ. ජනමාධ්‍ය ශ්‍රේෂ්ඨ නගා සිටීම සඳහා ඉදිරියේදී සැලසුම් රාෂ්ට්‍රීය ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍ය කේලිය රමුක්වෙල්ල මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ යාපන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. ලෝකයේ බොහෝ රටවල්වල දේශපාලන වෙනස්කම් කිරීමට පවා මාධ්‍ය ඉතා ප්‍රබල ආයුධයක් බවට පත් වෙනවා. මාධ්‍ය යනු දෙපැත්ත කැපෙන ආයුධයක් හැටියටයි අපි සලකන්නට ඕනේ. මාධ්‍ය ක්‍රියාකාරීත්වය ශක්‍රීයව තිබිය යුතුයි. ඒ වගේම මාධ්‍ය කියන විශ්වය ගත්තහම මම විශ්වාස කරනවා අපි නොදකපු හැකියාවන් තිබෙන විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. එනිසා එම වේදිකාව ලබා දීමේ අතිවාරමක් සහ වැඩපිළිවෙලක් අපි දියත් කරන්න තීන්දුව කළ දෙනවා. දිස්ත්‍රික්ක 25 අපේ පාසල් 25ක් තෝරාගෙන ඒ පාසල් වල ඉතාමත්ම අඩු අවධිය සිට 7-8 පන්තියේ සිට මාධ්‍ය කියන විෂයක් හැටියටගෙන ඔවුන්ට පහසුකම් ලබා දෙන්නට ඒ කරන ක්‍රියාකාරකම් වලට තරඟකාරීත්වයක් ඇති කරලා අපි බලාපොරොත්තු වෙනවා හැංගෙච්ච හැකියාවන් ඉදිරියටගෙන සමාජගත කරන්නට ඔවුන්ගේ නිසි වයස නිසි අධ්‍යාපනය සම්පූර්ණ වුණාට පසුව. යුද හමුදාව විසින් වනාන්තර එලි කිරීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා එල්ලවන චෝදනා අසත්‍ය බව යුද හමුදාපති ලෙතනන් ජෙනරාල් ශවින්ද සිල්වා මහතා පවසනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා යුද හමුදාවේ අභිමානවත් 70 වන සංවත්සර දිනයට සමගාමීව Hindu භක්තිකයන් අතර වඩාත් ගෞරවයට පාත්‍ර වූ පිළිගත් ආශිර්වාදයක් ලෙස සැලකෙන අභිෂේකම් විශේෂ ආශිර්වාද පූජාවක් කොළඹ ශ්‍රී පොන්නම්බල වාණේශ්වරම් කෝවිලේදී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. රටේ ඉදිරි ආරක්ෂාව අනිවාර්යයෙන්ම සපයනවා. ඉදිරි ආරක්ෂාව සම්බන්ධ කිසිදු ප්‍රශ්නයක් නැහැ. ආරක්ෂක මණ්ඩලයේ අධිකරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා සමග හමුදා ප්‍රධානී පොලිස් ප්‍රධානී ඇතුළු ආරක්ෂක මණ්ඩලය සමාජිකයන් සමග සෑම සතියකම ආරක්ෂක මණ්ඩලයේ බුද්ධ්‍යංශ සමග රැස් වෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී ජාතික ආරක්ෂාව සමැදිව ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව ක්‍රියා කරනු ලබනවා. ඉතින් ජාතික ආරක්ෂාව සම්බන්ධ කිසිදු ප්‍රශ්නයක් නැහැ මේ අවස්ථාවේදී. මේ කිල්නොච්චි ප්‍රදේශයේ සිදුවන වනාන්තර එලිපෙහෙලි කිරීමක් සම්බන්ධව යුද හමුදාවට චෝදනා එල්ල කළා තියෙනවා. යුද හමුදාව වනාන්තර එලි කරන්නේ නැහැ කිසිසේත්ම. යුද හමුදා විනයගරුක හමුදාවක්. රටේ ආරක්ෂා සැපීම වෙනුවෙන් කරන ලබන ක්‍රියාවලිය මිස
එවගේ දේවල් වලට සම්බන්ධ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මුර සංචාර ගිහිල්ලා එවැනි ආකාරයෙන් කැලෑ කැපීම් සිදු වෙනවද නැද්ද කියන එක අපිට දැක ගැනීමට හැකියාවක් ලැබෙනවා. එසේ වාර්තා වුණොත් ඒ සමැදිව පොලිසිය හා සම්බන්ධව කටයුතු කරන ලබනවා. මෙන්න දැන් අප වෙත ලැබුණු විශේෂ පුවතක්. ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසල් සහ උපකාරක පන්ති හෙට සිට ලැබෙන සිකුරාදා දක්වා වසා තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළා. එම පුවත නැවතත් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසල් හා උපකාරක පන්ති හෙට සිට ලැබෙන සිකුරාදා දක්වා වසා තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළා. මන්ත්‍රී රිෂඩ් බදෝදීන් මහතාව තම පක්ෂයට එක්කර ගැනීම සම්බන්ධයෙන් තීන්දුවගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය තේනුක විධානකමගේ මහතා පවසනවා. ඒ හාලියලි ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශ්ව අනිවාර්යයෙන්ම අපි ගේනවා මේ රටේ ජනතාව විසිවරි සංශෝධනය ගිරවට විරුද්ධ වෙන්නේ නැහැ. ඒ අනිවාර්යයෙන්ම මේ රටට අවශ්‍ය කරන විදියට පෞගේ ජනාධිපති වර්ණයේ කාලෙදිත් එවැගේම පාර්ලිමේන්තු මැතිවරණයේදීත් අධිකරු ජනාධිපතිතුමා වේදිකාවගේ හැම වේදිකාවෙදීම විසිවෙන සංශෝධනයක් ගේනවා කියන එක පැහැදිලිව ප්‍රකාශ කරා. ඉතින් ඒ වෙලාවේ කවුරුවත් ඒ ගැන කතා කරන්නේ නැහැ. එකපාරටම බිල්ලෙක් මවිලා තියෙනවා විසිවෙන සංශෝධනය ගැන. එහෙනම් අපි අනිවාර්යයෙන්ම විසිවෙන සංශෝධනය ගේනවා. ඒ වගේම අපි ජයග්‍රහණය කරනවා කියන සහතිකයත් අපි ලබා දෙන්න පුළුවන්. ඒ දසත් බදුන් දේන්ට එහෙම නොසහින්ද දෝෂාරෝපණය කරත්තෙම ඔබතුමාලායි ගන්න යනවා කියලා කතා බහක් කරනවා. දැන් ගන්නවා කියලා කොහෙද අපේ පක්ෂය තුළ එහෙම තීන්දුවක් අරගෙන තියෙනවා කියලා කවුරුත් තාම කියලා නැහැ නේද? ඒ හින්දා පක්ෂය තුළ අපි එහෙම තීන්දුවක් අරගෙනත් නැහැ. ඒ හින්දා විශ්වවිද්‍යාල සංශෝධනයේට අපි ආරාධනා කරලා තියෙනවා සිරු දනනම් සහාය ලබා දෙන්න කියලා. ඉතින් ඒ සහාය ලබා දෙන මේක ඒගොල්ලොන්ගේ යුතුකම. රනිල් වික්‍රමසිංහ මහත්තයෙක් එහෙම ඩීල් නැහැ නේද දැන්? රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ඩීල් තියෙනවා කියලා අදයි කියන කතන්දරයක් නෙවෙයිනේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා අද ඇත්තටම පාර්ලිමේන්තුවේත් නැහැ. ඉතින් නැත්නම් එයාත් එක්ක ඩීල් තියාගන්නත් ඕනේ. විසිවන විවස්ථා සංශෝධනය හරහා වත්මන් රජය ජනතාවට ලබා දුන් පොරොන්දු හා විශ්වාස කඩ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් විසිවැනි සංශෝධනය කියන්නේ ජනතා විරෝධී ඒ වගේම 19 සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව පෙන්නපු මුහුණුවර උදුරා ගන්න ක්‍රියාදාමයක්. ඒතර මෙවැනි ක්‍රියාදාමයකට සහයෝගය දෙන්න කිසිවෙක් ඉදිරිපත් වෙනවා නම් ඒක මහජන වමනාව යටපත් කිරීමට දරන උත්සාහයක්. අපි ආණ්ඩුව පැත්තෙන් ලැජ්ජාවට පත් වෙන්න ඕනේ. ඒක තමයි විසිවැනි සංශෝධනය පෙන්නලා සියලුම ආකාරයේ ජනතාවට දුන්නු පොරොන්දු හා විශ්වාසය ආණ්ඩුව කඩ කරමින් ඉන්නවා. අනික අපි කියන්නේ පෞගේ දවස්වල මාධ්‍ය තිබුණා මම දැක්කා රිෂාඩ් බදෝදීන් ගන්නව දහපුවාම ආණ්ඩුවේ මැති ඇමතුරු හොඟ දෙනෙක් කියනවා නෑ අපි ආව ගන්නෙ නෑ. හැබැයි 20ට ඡන්ද දෙන්න අපි ආරාධනා කරනවා කියලා. ඒකනේ ගනුදෙනුව. පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද බැටලීම් කීපයක් දැන් මහනුවර ගලහා පොලිස් බුද්ධ්‍යංශයට ලද තොරතුරක් මත ගලහා පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ගලහා නිල්ලඹ ප්‍රදේශයේදී උපාය දූතයෙකු යොදවා සිදු කළ වැටලීමකදී හෙරොයින් මිලිග්‍රෑම් 1 ග්‍රෑම් අසුවක් සමග එක්සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු ගලහා නිල්ලඹ ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර ඔහු කලකපටන් මෙලෙස මද්‍රව්‍ය ජාවාරමේ නිරතව තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරු අද දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත ගල්කිස්ස කල්දෙමුල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පසුගියදා පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ ගුණා කෝවිලේ රෝහා නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ සමීපතමින් සිව් දෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සතුව තිබී T56 වර්ගයේ ගිනි අවියට යොදන පතුරම් 255ක් මිලිමීටර් 9 වර්ගයේ පතුරම් 4ක් සහ මයික්‍රෝ වර්ගයේ පතුරම් 3ක් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා. අත්අඩංගුවටගත් කරුවන් වයස අවුරුදු 34 38 28 සහ 44 යන වයස්වල පසුවන මොරටෝ සහ රත්මලාන යන ප්‍රදේශයන්වල පදිංචිකරුවන් බබයි පොලිසිය සඳහන් කළේ. සැකකරුවන් අද දින මොරටෝ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. දැව ජාවාරමේ නිරත වූ සැකකරුවෙකු ඕමන්ත පාලමුටේ ප්‍රදේශයේදී බුරුත සහ දැවකඳන් තොගයක් සමග ඕමන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පූලියන් කුළුඹ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින්ට ලද තොරතුරක් මතයි. මෙලෙස අත්අඩංගුවටගත් සැකකරු පාලමුටේ ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන් We'll be right back.
හැටන් පොඩයිස්වත්ත හරහා ඩයගම දක්වා පිවිසෙන මාර්ගයේ යතුරු පැදි සහ ත්‍රිරෝද රථ හැර අනෙක් සියලුම බර සහ සැහැල්ලු වාහන දාහවණය තහනම් කරමින් මාර්ග බාධක යොදා මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ පසුගියදා ඩයගම සිට හැටන් දක්වා දහවණය වූ පෞද්ගලික බස් රථයක් පොඩයිස්වත්ත ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් අනතුරුවයි. අම්බලංගොඩ කන්දගුඩ මහාචේතිය පිරිවෙන් විහාරස්ථානයේ පුරප්පාඩු වී තිබෙන විහාරාධිපති ධූරය සඳහා දැනටම විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමින් වහන්සේට විහාරාධිපතිත්වය ලබා දෙන ලෙසilla විහාරස්ථාන දායක සභාව අද දින විහාරස්ථාන ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වී තිබෙනවා. සබරගමුව සහ දකුණු පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ මධ්‍යම පළාත්වල සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. උතුරු උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක පමණ තද සුළඳ ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. නවත තවදාන යොමුන්නේ විශේෂ පුතක් වෙතයි. කොවිඩ් 19 පැතිරවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ මීට සුළු මොහොතකට පෙර පැවති මාධ්‍ය හමුව වෙතයි අප දැන් යොමුන්නේ. සා නැවත අපට රෝගියෙක් හමු වෙලා තියෙනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා හිටිනවා අපි ඉල්ලා සිටින සෞඛ්‍ය පුරුදු විශේෂයෙන්ම මීටරයක දුරක් සහිතව තමන්ගේ කටයුතු කිරීම, ඒ වගේම මුඛ ආවරණ පැළඳවීම, ඒ වගේම කිවිසුමක් වගේ එනකොට මෙහෙම අත තියලා ඒක පිටට යන්න දෙන්නේ නැති වෙන්න කිවිසුම කැස්ස වගේ වා පුළුවන් තරම් ඒ ආකාරයට අත් සේදීම වැනි සෞඛ්‍ය පුරුදු නැවත මේ රටේ ජනතාව ඉටු කරපු ඒ දේවල් නැවත ඒවට වහාම යන්නට කියලා අපි ජනතාවගෙන් ඉල්ලා හිටිනවා. යම් කිසි උණක් හෝ යම් කිසි රෝග ලක්ෂණයක් Tamanට තියෙනවා නම් වහාම එම ප්‍රදේශයේ තියෙන ප්‍රධාන රෝහලට ඔබ ඇතුළත් වෙන්න. මොකද මේ රෝගියා අපිට හොයාගන්න පුළුවන් උනේ අපි ප්‍රධාන රෝහල් වලට උපදෙස් දීලා තියෙනවා. සෑම දවසකම 10 දෙනෙක්ගේ මේ පරීක්ෂණ කිරීම සඳහා ඔවුන්ගේ PCR පරීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය සොබ් ගන්න කියලා. එහෙම නැත්නම් අවශ්‍ය නියදි ගන්න කියලා. ඒ නිසා හැම රෝහලකම හැම ප්‍රධාන රෝහලකම මෙවැනි රෝග ලක්ෂණ යම් කිසි විදියක උණක් හෙම්බිරිස්සාව හැදිලාවත් අවම වශයෙන් ලංකාවේ තියෙන හැම ප්‍රධාන රෝහලකම 10 දෙනෙක්ගේ PCR පරීක්ෂණ සඳහා නියදි ලබා ගන්නවා. ඉතින් ඒක නිසා තමන්ට යම් කිසි රෝග ලක්ෂණයක් තියෙනවා නම් වහාම ළඟ තිබෙන රෝහලට ඇතුළත් වෙන්න කියලත් අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ඉතාම තදින් අපි නැවත මේ රටේ COVID-19 රෝගය මර්ධනය කිරීමට අවශ්‍ය සියලු පියවරවල් ගන්නවා. දියුලපිටිය ප්‍රදේශයේ මිනුවන්ගොඩ නගරයේ මැදියේ තිබෙන පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිනුතු කාන්තාවක් 30 වන දින ඇට ඇති වූ සෞඛ්‍යමය තත්ත්වයක් යටතේ ගම්පහ රෝහල වෙත ඇතුළත් වෙලා තිබුණා. ඉන අනුතුරුව රෝහලෙන් පිටත්ව කිරීමට ප්‍රථම එම රෝහලෙන් කරලද PCR පරීක්ෂණ වාර්තාව ලැබුවාම ඊයේ රාත්‍රියේදී අපිට ඇට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. වහාම ඔවුන්ව නිරෝධායනය කිරීමට පවුලේ අයවලුන්ව නිරෝධායනය කිරීමට අපි කටයුතු කරනු ලැබුවා. IDH රෝහල වෙත ඇතුළත් කරන අතරතුර පවුලේ සියලුම සමාජිකයන් හමුදාව තුළ නිරෝධායනය කිරීමට අපි කටයුතු කරනු ලැබුවා. ඒත් එක්කම ඒ පවුල හා සම්බන්ධ වෙච්ච තව පවුල් කිහිපයක් තිබෙනවා. ඒ පවුල්වල අයවලුනුත් මේ වන විටත් ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට අපි කටයුතු කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ කාන්තාව සුපවයිසර් කෙනෙක් හැටියට ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන්නේ. ඒ සේවය කරන ළඟම ඒ කාන්තාව වැඩ කරන ගොඩ නැගිල්ලේ සිටපු සියලු මයලුනුත් ඒත් එක්කම ඇය හා සමීපව විශේෂයෙන්ම ගමන් කරපු එයා පෞද්ගලික ආයතනයට අයත් බස් රථයක පමණයි ගමන් කළ තිබෙන නිවස දක්වා ඒ බස් රථයේ ගමන් කරපු අයලුත් සියලු දෙනාමත් ඊයේ රාත්‍රියේම අපි නිරෝධායනයට යොමු කරනු ලැබුවා. නිවෙස්වල ඊට අමතරව ඒ හා සම්බන්ධ වුණු ඈ හා පසුගිය දින කීපෙදීම හමු වුණු සියලුම අයවලුනුත් මේ ආකාරයෙන් නිවෙස්වල නිරෝධායන කිරීමට ඊයේ රාත්‍රියේම ක්‍රියා කරනු ලැබුවා. දියුලපිටිය පොලිස් බල ප්‍රදේශයත්
එත්තෙක්කම මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාව පිටි පොලිස් බල ප්‍රදේශ කියන බල ප්‍රදේශ දෙකටම නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරනු ලැබුවා 28 වෙනිදා සැප්තැම්බර් මාසයේ ඇට රෝගී තත්ත්වයක් ඇති වෙච්ච නිසා ප්‍රදේශයේ තියෙන ඩිස්පෙන්සරියකින් බෙහෙත් අරන් තියෙනවා ඊට පස්සේ 30 වෙනිදා ගම්පාරවලට ඇතුල් වෙලා තියෙනවා ශ්වසන රෝගී තත්ත්වය නිසා ඊට පස්සේ හැම රෝහලකම කරන ශ්වසන රෝගී තත්ත්වයන් එක එන කොවිඩ් 19 හා සමාන රෝග ලක්ෂණ තියෙන අයගේ නියදියක් ලබා ගන්න නිසා ඒ හා සමානව රෝගියාගෙනුත් නියදියක් ලබාගෙන තියෙනවා ඒ නියදිය ඊයේ PCR පරීක්ෂණයේදී තහවුරු වුණ අය කොවිඩ් 19 රෝගියෙක් කියලා එතකොට අය අංගොඩ ජාතික උණ රෝහලට ඇතුළු කර තියෙනවා වැඩිපුර ප්‍රතිකාර සඳහා මේ අවස්ථාවේදී ඊළඟට කරන්න තියෙන දේ තමයි මේ මාස දෙකකට පස්සේ තමයි අපිට රෝගියෙක් සමාජයෙන් හමුවන්නේ එතකොට මෙතනදී අපි කරන්න ඕන ප්‍රධානම දේ තමයි ඇයගේ ආශ්‍රිතයින්ව හඳුනා ගැනීම එතකොට පවුලේ තමුන්ගේ සේවා කරන ස්ථානයේ ඒ වගේම රෝහලේ ඇයගේ ආශ්‍රිතයින් ඇයට නිරාවරණය වෙච්ච අයව මූලිකවම හඳුනගෙන ඔවුන්ව නිරෝධායනය කිරීමට කටයුතු කරලා තියෙනවා ඒ වගේම ඔවුන්ගේ අවශ්‍ය අවස්ථාවෙදී PCR පරීක්ෂණ කර ඔවුන් අතර රෝගීන් ඉන්නවද කියන එක අපි තහවුරු කරගන්නවා ඒ වගේම ඊළඟ පෙළේ ආශ්‍රිතයනොත් හඳුනගෙන ඒ ආශ්‍රිතයන් අතරත් PCR පරීක්ෂණ කිරීමත් ඒ වගේම ඒ ප්‍රදේශයේ අවශ්‍ය ස්ථානවල PCR පරීක්ෂණ සිදු කිරීමත් ඉදිරි කාලයේදී සිදු වෙනවා ඇති වැදගත්ම දේ තමයි COVID-19 රෝගය කියන්නේ මේක වෛරස් රෝගයක් අපි මේ සටන් කරන්නේ වෛරසයක් සමග ඒ ඕනම අවස්ථාවක අපේ පාලනයෙන් ගිලිහිලා කොතනක හරි සමාජය තුළින් ඉස්මතු වෙන්න පුළුවන් අපි දිගින් දිගටම පහුගිය කාලේ මේ පිළිබඳව අවධාරණය කළා ඒ தත්ත්වය අද යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා නමුත් ඊටාත්ම වැදගත් දේ තමයි අපි රෝහලේදී ඊටාත්ම මූලික අවස්ථාවකදී අපිට මේ රෝගියාව හඳුනා ගන්න පුළුවන් වීම එමෙන්ම පොලිස් ප්‍රතිවරයාට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් පවරා ඇති බලතල අනුව වහාම ක්‍රියාත්මක කරන පරිදි මිනුවන්ගොඩ සහ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශවලට පොලිස් බල ප්‍රදේශවල ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනු ලබනවා එය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වෙනවා ඒ නිසා විශේෂයෙන්ම ජනතාවගේ නිල්ලා සිටිනවා ඒ ප්‍රදේශවල එම ඇඳිරි නීතියට අවනත වෙමින් කටයුතු කරන ලෙසට ඒ වගේම මෙම ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුල පෙර පරිදිම කිසියෙකුට ඒ ප්‍රදේශවලින් තමන් ඉන්න නිවාසවලින් පිටතට පැමිණීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම වෛද්‍ය සේවා, සෞඛ්‍ය සේවා, අත්‍යවශ්‍ය කටයුතු පමණක් අත්‍යවශ්‍ය සේවා පමණක් ඒ පොලිස් බල ප්‍රදේශවල ක්‍රියාත්මක වෙනවා. ඒ ඔබතුටුවේ COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවයි. එම පොතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන් අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න